மடலத்தி உனக்காட்ட ஹரிலவு நாம இக்கைக் தமை மம்முமாகே ஹதவே இப்பிந்தே இது சுனக்கி சல்லபாவு ஹிக்கட்டதென்னாது மந்திருகம் இன்ன வத்து நட்டன் இல்லக் கண்டுவாது අපි බලමු මෙන්න මේ වගේ ලස්සන TikTok වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම description එකේ දාන link එකක්. ඒ link එක click කරලා මෙන්න මේ TikTok වීඩියෝ එක load කරගන්න ඕන. මම load කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න අනිවාර්යෙන්ම ඔයාගේ CapCut application එක වගේම TikTok application එකක් තියෙන්න ඕන. මෙන්න මේ TikTok එක open වුණාට පස්සේ ඔයාලට යට බලා ගන්න පුළුවන් නිල් පාට song එකක්. ඔයාලා touch කරගන්න ඕනේ. touch කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ add to favorites කියලා button එකක්. දැන් ඔයා මෙන්න මේ song එක add කරගන්න ඕන favorite list එකට මම කලින් එක ඇඩ් කරගෙන තිබුණේ මම ආයෙත් එක ඇඩ් කරගන්නවා. ඉතින් මෙන්න මේ වගේ ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට කළු පාට වෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයා බැක් වෙන්න ඕන. බැක් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් CapCut free editor කියලා icon එකක් තියෙනවා. අන්න එහෙම icon එකක් නැත්නම් ඔයාලට පුළුවන් comment section එකට යන්න. comment section එකට ගියාට පස්සේ උඩම comment එකේ ඔයාලට බලා ගන්න පුළුවන් CapCut free video editor කියලා. අන්න ඒක අපි දැන් touch කරගන්න ඕන. ඒක touch කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් එයි. දැන් ඔයාලට පේන use template in CapCut කියලා එකක් ඒක ඇවිල්ලා නැති වුණා. ඔයාලා ඒක ආපු ගමන් touch කරගන්න ඕන. මමත් කීප වතාවක් try කරලා තමයි මේක touch කරගත්තේ. ඉතින් මමත් නැවත try කරලා ඒක touch කරගන්න ඕන. ඒක touch කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට දැන් යටම පේනවා use template කියලා button එකක්. අන්න ඒ button එක අපි දැන් touch කරගන්න ඕන. ඒක touch කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකකට අරගෙන යනවා. ඔයාලට මෙතන පේනවා යට තියෙන template එක අපිට දැන් කැමති image එක මෙතන select කරගන්න තියෙන්නේ. ඉතින් අපි කැමති image එක මෙතන select කරගන්නවා. මම උඩම තියෙන image එක select කරගන්නවා. select කරගත්තට පස්සේ ඔයාලට next කියලා button එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ next කියන button එක දැන් click කරගන්නවා. මම click කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ loading effects කියලා එකක් load වෙයි. load වෙලා ඉවරනට පස්සේ මෙන්න මේ වගේ ලස්සන effect එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට තියෙන්නේ export කියන button එක touch කරගන්න. ඒක touch කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ options දෙයක්. ඒ වගේම ඔයාලට උඩින් පේනවා ඔයාලගේ video එකේ quality adjust කරගන්න. එතන ගිහලා ඔයාලට ඕන කැමති ටිකක් select කරගන්න මම 1080p ම තියලා done දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් export කරන්න මෙන්න මේ video එක watermark එක නැතුව ඒ වගේම watermark එකත් එක්ක export කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ export වෙනවා. export without watermark දුන්නා නම් ඔයාලගේ TikTok application එක නිකම්ම open වෙයි. TikTok application එක load වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එක බලා ගන්න පුළුවන්. ඔයාලා දැන් මේකෙන් back වෙන්න ඕන. වෙලා මේ මං කරන විදිහට ආයෙ TikTok application එක open කරගන්න ඕන. එහෙම open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට plus icon එක පේනවා. ඒ plus icon එක ඔයා දැන් click කරගන්න ඕනේ. click කරගත්තට පස්සේ අර කලින් template එක හදාගත්තු video එක දැන් select කරගන්න ඕන. ඉතින් මම මේ video එක දැන් select කරගන්නවා. select කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් උඩම තියෙනවා add sound කියලා option එකක්. අන්න ඒ option එක අපි touch කරගන්න ඕනේ. ඒක touch කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. දැන් ඔයා යන්න ඕන volume කියලා යට තියෙන එකක්. අන්න ඒක touch කරගන්න ඕනේ. ඒක touch කරගෙන original sound කියන එක අඩු කරගන්න ඕනේ. added new sound කියන එක අපි වැඩි කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා done දෙන්න ඕන. done දුන්නට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ main screen එකට එනවා. main screen එකේ උඩම තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේක ආයෙත් touch කරගන්න. touch කරලා ඔයාලට මෙන්න මේ favorites වලට ගිහිල්ලා අපි අර කලින් favorite වලට add කරගත්තු song එක add කරගන්න ඕන. ආයෙත් ඒකට යන්න ඕන. ආයෙත් ගිහිල්ලා ඔයාලා මෙන්න මෙතන පේනවා කතුරුක ඒ කතුරේ icon එක click කරලා මේ වගේ තප්පර තුනක් ඉස්සරහට song එක ඇද ගන්න ඕන. adjust කරගත්තට පස්සෙ ඔයාලට මෙතනින් done දෙන්න පුළුවන්. done දීලා ඔයාලට පුරුදු විදිහට ඔයාලගේ TikTok video එක next දීලා post කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් videos ඔයාලට බලන්න ඕන නම් මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම අමතක කරන්න එපා මගේ TikTok එක follow කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම like කරන්නත් අමතක කරන්න එපා. අදට ගින්නම් මේ වගේ තවත් video එකකින් තවත් දවසක හමු වෙමු.